ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ කරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්නිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මදේශනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අම්පාර ගලපිට ගල අංක 32 න් 2 1 නිවසේ පදිංචි උයන හේවගේ
දයාවතී මෑණියන් ඇතුළු පවුලේ දුවා දරුවන් සහ ඥාති හිත මිත්‍රාදීන් විසින් අපි මේ පින්වතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සිදු කරන්නයි මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ දවස්වල පින්වතුනි සාකච්ඡා කරගෙන ආවා විශේෂ ධර්ම මාතෘකාවක් යටතේ දේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතේ සංග්‍රහ වෙලා තිබෙන රත විනීත සූත්‍ර දේශනාව දේශනාවේ ආරම්භයේ ඉඳලා මේ තාක් වෙනකන් දේශනා කරගෙන ආපු ධර්ම කරුණු කෙටියෙන් මතක් කළොත් අපගේ භාග්‍යවතුන් වහන්සේ එක්තරා කලෙක කලන්දක නිවාපයේ වේලුවනාරාමේ වැඩ වාසය කරන කාලයේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කිඹුල්වත් නුවර ඉඳලා භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩම කළා මේ සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේ ඉරිහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ශාසනය පැවිදි වුණු අය ඒ නිසාමයි භාග්‍යවතුන් වහන්සේ බලන්න කිඹුල්වත් නුවර ඉඳලා මේ කලන්දක නිවාප කියන භූමියේ වේලුවනාරාමයට වැඩම කළේ පින්වත්නි ඔය කාලයේදී බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් තමන් වහන්සේගේ ළඟට යම් කිසි කෙනෙක් ආවොත් දුර බැහැර ඉඳලා වැඩම කරපු භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේලාගෙන් තොරතුරු විමසනවා ඒක තමයි උසස් ආචාර ගෝචර සම්පන්න බව කියන්නේ මම මේ කරුණ අපේ පිංගුතුට නිතර නිතර මතක් කරන්නේ ඕනෑම කාරණාවක් පිංගුතුනි නිතර නිතර මතක් කරනකොට ඒක කරන්න යම් කිසි උනන්දුවක් හිතට ඇති වෙනවා මේ කාරණාවත් මම අපේ පිංගුතුට නිතර දේශනාවල් වලදී මතක් කරලා තියෙනවා අපි එහෙම සිදු කරපු එක කරුණක් පිළිබඳ පැහැදිලි කරොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට ජීවමාන සංඥාවෙන් බුද්ධ පූජාව පූජා කරන්න කියන එක අපි විශේෂයෙන්ම මේ net නාලිකාවේදීම ඒ කාරණාව නිතර නිතර දේශනාවල් වලදී මතක් කළා අපි එක කලෙක බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පැහැදිලි කරා දේශනාවල් 30කට අධික ප්‍රමාණයක් අපි මේ දේශනා මාලාවේ කළා ඒ දේශනා මාලාව පුරාවටම අපි මේ ජීවමාන සංඥාවෙන් පුද පූජා පවත්වන්නේ කොහොමද කියන කාරණාව මතක් කළා අද ඒ කාරණාවලුත් ඒ ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව පූජා කළ යුතුයමයි කියන මෙන්න මේ සම්මාදිට්ඨික අදහස දරපු උතුම් ධර්මදේශකයන් වහන්සේලාගේ දේශනාවල් ඇසුරු කරගෙන අද ලංකාවේ බොහෝ දෙනෙක් ජීවමාන සංඥාවෙන් බුද්ධ පූජාවල් පවත්වනවා මම මේ කාරණාව ඔබට මතක් කළේ ඒ කාරණාව එක දේශනාවකින් දේශනා කළ අවසන් කරේ නෑ නිතර නිතර මතක් කළා බොහෝ දේශනාවල් වලදී හමු වෙන හැම ධර්ම කාරණාවක් තුලදීම එකම කරුණ දේශනා කළා මොකද මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිඟුතුන අති විශේෂ කරුණක් තියෙනවා ඒ තමයි හැමදාම මතක් කරන වගේ යම් කිසි කෙනෙක් මහා සාගරයට බහින්නේ යම්සේද ආන්න ඒ මහා සාගරයට බහින වගේ තමයි යමෙක් මේ ධර්මයේ හදාරන්න පටන් ගත්තොදි මහා සාගරේ ගැඹුර කෙනෙකුට අත්දැකලා අත්විඳින්න බෑ වගේ ඇතුළට යන්න 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 ගැඹුර වැඩි වගේ ඒ සාගරේ ගැඹුරටත් වඩා ගැඹුරුම ලෙස පිඟුතුනි මේ ධර්මයේ වටහා ගැනීම තියෙන්නේ මට මේ කාරණාව තේරනවට වඩා මේ දේශනා කරන දේශනාව මට වඩා ප්‍රඥාවන්ත ස්වාමින් වහන්සේ නමකට මේක මීට වඩා හොඳට තේරෙනවා ඇති උන්වහන්සේලාටත් වඩා මේ කාරණාව පිඟුතුනි සෝවාන් වහන්සේලාට ඊට වඩා හොඳට තේරෙනවා ඇති සෝවාන් වහන්සේලාටත් වඩා මේ ධර්මීය සකදාගාමින් වහන්සේලාට ඊට වඩා ගැඹුරට තේරෙනවා උන්වහන්සේලාටත් වඩා අනාගාමින් වහන්සේලාට මේ ධර්මීය ගැඹුරට තේරෙනවා උන්වහන්සේලාටත් වඩා රහතන් වහන්සේලාට මේ ධර්මීය ගැඹුරින් තේරෙනවා උන්වහන්සේලාටත් වඩා සිව්පිලි සිඹියාවටපත් මහරහතන් වහන්සේලාට මේ කාරණාව වැටහෙනවා උන්වහන්සේලාටත් වඩා පිඟුතුනි පසේ බුදුරජාණන් වහන්සේලාගේ ඥාණයට මේ කාරණාවල් මීට වඩා වැටහෙනවා
මේ හැම කෙනෙකුගේම සීමාවකටත් වඩා හිතා ගන්න බැරි තැනකින් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ධර්ම කාරණාවල් වැටහෙනවා යම් කරුණක ගැඹුරේ අන්තිම පතුල තියෙනවා නම් ඒ අන්තිම පතුලටම යනකම් වැටෙන එකම උත්තමයන් වහන්සේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි හැබැයි අපට මේ කාරණාවල් එච්චර ගැඹුරට වැටහෙන්නේ නෑ අරහත් ඵලයේ ලැබුවත් පිංගතුනි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට ගෝචර වෙන කාරණාවල් අපට රහත්තුන් දවසකට දැනගන්න ලැබෙන්නේ අනුමාන ඥානයකින් විතරයි. එතරම් ගැඹුරුයි මේ ධර්ම කාරණාව. ඒ නිසා තමයි පිංගතුනි මේ ධර්ම රසය කියලා කියන්නේ වෙනම රසයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අසෘතවත් පෘථග්ජනිය වැඩිපුරම ඇලෙන්නේ කෙලිස් රසවලට. ඒකනේ අසෘතවත් පෘථග්ජනියා මේ ලෞකික පංචකාම සම්පත් හොයාගෙන යන්නේ. ඒක හොඳ ක්‍රමයකටත් වෙන්න පුළුවන්. ඒක සමහරලාට නරක ක්‍රමයකටත් වෙන්න පුළුවන්. කොහොමද මොකද්ද මේ පංචකාම සම්පත් හොඳ ක්‍රමයකට හොයනවයි නරක ක්‍රමයකට හොයනවයි කියලා කියන්නේ? පංචකාම සම්පත් පිංගුතුනි හොඳ ක්‍රමයකට හොයනවා කියලා කියන්නේ ධාර්මිකව ධනිය උපයලා හොඳ විවාහ ජීවිතයක් ගත කරමි යහපත් දරුවන් පිරිසක් හදමින් තමන්ට සිව්පස ලාභය ලැබමින් ධාර්මික ජීවිතයක් ගත කරමින් හොයන සතුට. හැබැයි නරක ක්‍රමයට පංචකාම සම්පත් හොයන අය ප්‍රාණඝාත කරමින් සතුට වෙනවා. බලන්න පිංගුතුනි මේ ප්‍රාණඝාත කරනවා කියන කද විනෝදාංශයක් බවට පත් වෙලා අපි සමහරලාට දැකලා තියෙන විදේශ රටවල නොඑක් නොඑක් අය මහ වනාන්තරවල දවස් ගණන් සති ගණන් කූඩාරම් බැඳගෙන වෙනම ජීවිතයක් වොන් ගත කරනවා. තුවක් වරගෙන ගිහිල්ලා ඒ වනයේ සත්තු මරාගෙන ඒ වනයේම තියාගෙන කාලා එළියට එනවා. සමහර අය පිංගුතුනි විනෝදාංශයට මසුන් අල්ලනවා. හැබැයි දැන් දැන් ලංකාවෙත් එවැනි ක්‍රමයක් අපි මේ ඇතැම් තැන්වල දැකලා තියෙනවා. විනෝදෙට ගිහිල්ලා මාළු අල්ලනවා. විනෝදෙට ගිහිල්ලා සත්තු මරනවා. අනේකයි මං කිව්වේ මේ පංචකාම සම්පත් අයහපත් ලෙස විඳිනවා. ඒක තමයි අසෘතවත් පෘථග්ජනියාගේ ලක්ෂණය. ඊළඟට පිංගුතුනි මේ සොරකම කියන එකත් එහෙමයි. සමහර වෙලාවට තමන්ට ලොකු ධනයක් තියෙනවා. හැබැයි තමන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වන්න වගේ වංචා කර කර ධනිය හොයනවා. අපි පසුගිය දවස්වල ලංකාවේ වෙවෙනී ප්‍රවෘත්ති කොච්චර නැමෙව්වද? මිනිසුන්ගේ ආහාර පාන සංගවාගෙන වැඩි ලාභ ලැබීමේ චේතනාවෙන් පිංගුතුනි ඔයි කියන පිරිසට ධනේ නැති නිසාද ওই විදියට හොරකමින් ධනිය හම්බ කරන්නේ? නෑ, ඕන තරම් ධනිය තියෙනවා. නමුත් තමන් සංකල්ප හදාගෙන තියෙනවා මේ ලැබිච්ච වෙලාවේ ප්‍රයෝජනෙ ගන්නව හැරෙන්න ආයි මෙතනින් එහා පැත්තේ ප්‍රයෝජනයක් නැහැ කියලා. පිංගුතුනි කොයි තරම් අඥානද? මොන තරම් දුර්වල අදහසක්ද? බාල භවී දරුණුම ලක්ෂණ මං කල්පනා කරන්නේ පිංගත්නි ඔය කියන අය සංසාරේ කොයි තරම් කාලයක් යයිද ඔය ටික ගෙවල ඉවර කරන්න. ඒ කියන අයට සසරේ ආහාර පාන කියන නමවත් සසරේ දීර්ඝ කාලයක් යනකම් අහන්න ලැබෙන එකක් නැහැ. අර බුදුරජාන් වහන්සේ දේශනා කරනවනේ නිමි ජාතකයේදී සමහර වෙලෙන්ද තමන් වැඩි ලාභ ලැබීමේ චේතනාවෙන් හොරට බඩු කිරනවා. ආහාර වලට නොඑක් නොයි දේවල් කවලම් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ අය ගිහිල්ලා උපදිනවා එක්තරා නිරේක. ඒ නිරේතිනික ස්වභාවයක් තමයි මේ නිරේණි නිරිපල්ලෝ ඉන්න පොළව ගිනිගෙන දැවෙනවා. ඉවස ගන්න බැරි බඩගින්නක් සාපිපාසයක් තියෙන්නේ. අර ගිනිගෙන දැවෙන මේ පොළවේ යකඩ පොළවේ ඒ අත මී අත දුවනවා. දුවගෙන යනකොට දකින්නවා උණ එක පැත්තක තියෙනවා නිල්වන් ජලයක් තියෙන පොකුණ. හරීම ලස්සනයි. වටේටම ගස්කොළන් වටේටම තනකොළ වැවිලා. මූන්ට හරියට ඒ කොටස පේන දිව්‍ය තලයක් වගේ. අර ගිනිගෙන දැවෙන පොළවේ ඉඳලා වේගින් දිව ගිහිල්ලා අර තනකොළ ගොඩින් පයින්නවා ජලයට. නමුත් ජලයට පැන්නම පැන්නේ ජලයට උනාට තීන ජලේ නෙවෙයි. රැවටීම. ඇතුලේ තියෙන්නේ ගිනිගෙන දැවෙන දහයිය. ඉතාම සුළු මොහොතකින් වටේම තියෙන තනකොළ ගස්කොළන් ඔක්කොම ගිනිගෙන අර පොකුණට වැටෙනවා. දැන් පොකුණ ඇතුලේ තියෙන්නේ ගිනිගෙන දැවෙන දහයිය.
මොවුන්ට හිතෙනවා මේ ඇත්ති ජලය නමුත් අපේ කර්මය බලවත් නිසා පේන්නේ මේවා අපිට 10ය වගේ කියලා තමන්ගේ තිබහා යන්න තමන්ගේ කුසගින්න නිවා ගන්න කියලා අර ගිනිගෙන දෙවෙන 10ය ටික අරගෙන කටේ දා ගන්නවා පින්වත්නි මුළු ශරීර අභ්‍යන්තරේම ගිනිගෙන දෙවිගෙන අදෝභාගෙන් ඒ ගිනි පිට වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා ඔයි පින්වතුනි නිරේ දුක විතරයි හැබැයි ওই නිරේ කොච්චර කල් දුක් විඳීද ආන් ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ බාලයා පවු කරන්නේ හරියට මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති බාලයා පවු කරන්නේ හරියට මී පෙනිබුණවත් රසවත් කර කර පවු කරන්නේ නමුත් විපාක දෙන ගිය දවසට තමන් අතිශයම දුක් විඳිනවා මම මේ මතක් කරේ පින්වතුනි මේ ධර්ම රසයේ පිළිබඳ හැබැයි දැන් ඔය අසෘතවත් පෘථග්ජනයා ඔය හොයාගෙන යන්නේ කාම සම්පත් කෙනෙක් හොඳින් හොයනවා කෙනෙක් නරකින් හොයනවා හැබැයි සෘතවත් තාර ශ්‍රාවකයා හොයාගෙන යන්නේ මොනවද ධර්ම රසය මම මෙච්චර දීර්ඝව මේ කොටස මතක් කළේ පිඟුතුනි අර එක කාරණාවක් නිතර 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 මතක් කරන්නේ මේ දේශනාවක් ඇතුළත මේක නිතර 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 ඇහෙනකොට අපේ පිඟුතුනි මේ කාරණාව නිතර නිතර මතක් වෙනවා එහෙම නිතර නිතර මතක් වෙනකොට මේක කරන්න ඕනේ කියලා අදහසක් හිතට එනවා බණ අහන්න කැමති කෙනා ශ්‍රද්ධාව තමන්ගේ දියුණු කරගන්නවා අන්න ඒ තුලින් තමන්ගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව විවර වෙනවා මම අර කලින් මතක් කළේ අපිට බොහෝ දායකයෝ සමහර බණ වලට ගියාම සමහර වෙලාවට ওই නොයෙක් නොයෙක් ආකාරයේ ක්‍රමයන් වලින් උන් පින්තූරේ වෙනවා බණවලට ගියාම පින්තූර පෙන්නනවා ඔබ වහන්සේගේ දේශනාවක් අහලා අපි මේ භාග්‍යතුන් හසිට බුද්ධ පූජාව තියන පුරුදු වුණා ආම ශ්‍රද්ධාවෙන් අර විනද ගෙවල් වල වීදුරු කෑල්ලක උඩ බුදු පිළිමයක් තියාගෙන වැඳපු ඒ අය පිටුතුරි ධර්මයෙන් පෝෂණය වෙලා තමන්ගේ ගෙදර වෙනම ස්ථානයක් සකස් කළ තියෙන භාග්‍යතුන් හසිට මම ඌන්ට මතක් කරන්නේ මේව ඔය ඇත්ත මේ විදිහට කරනවා දකිනකොට අපට මේ ධර්ම දේශනාවල් පවත්වන තව තව වීරිය හිතේ උපදිනවා. මොකද මේ දේශනාවල් අහලා වෙනස් වෙන පිරිස තවමත් ඉන්නවා කියලා දැනෙනකොට සමහර වෙලාවට සමහර අය ඒවිල්ලා කියනවා මේ කොරෝනා කාලේ අපි සිල් ගන්නවා. ඔබ වහන්සේගේ දේශනාවල් අහලා මෙන්න මේ විදිහට අපි සිල් ගන්නවා. මම මේ කාරණාව මතක් කළේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකම කාරණාවයි නිතර නිතර මතක් කරන්න කියලා. එහෙම නිතර නිතර මතක් කරපු නිසා තමයි නිතර නිතර මේ කාරණාව ඇහිලා කරන්න ඕනේ කියලා සිතුවිල්ලක් හිතට ඇවිල්ලා තියෙන්නේ. පටන් ගත්ත කෙනාට ලැබෙන ප්‍රතිඵල දැනෙනකොට ඒ කෙනා එතනින් පටන් ගන්න ආරම්භය කෙලවර වෙන්නේ අධික ශ්‍රද්ධාවක් අධික ප්‍රඥාවක් තිසරණ කෙරෙහි නැඹුරු වෙච්ච ජීවිතයකට පත් වෙලයි. මේ බුද්ධ ශාසනය තුල සැබෑ ප්‍රතිඵලයක් පින්වතුනි ඒ කෙනා ලබනවා. මං ඒකයි මේ මතක් කරේ ඕනෑම කාරණාවක් මේ නිතර නිතර අහනකොට ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා මම මේ ආචාර ගෝචර කියන කාරණාවයි මේ මතක් කළේ දැන් ආචාර ගෝචර කියන ඒවා අපේ ජීවිතේ නිවන් දකින්න නම් පුරුදු පුහුණු කරගෙන තියෙන්න ඕන වැඳී යුත්තන්ට වඳින්න ගරු කළ යුත්තන්ට ගරු කරන්න වන්දනා කළ යුත්තන්ට වන්දනා කරන්න මේවා අපි පුරුදු වෙලා තියෙනට ඕන තමන්ගේ ළඟට කෙනෙක් ආවම තමන්ට ඒ කෙනාගේ ප්‍රශ්නයක් යොමු කරාම සමහර වෙලාවට තමන්ට ප්‍රශ්න තියෙනවා සමාජයට කියාගන්න බැහැ මොකද තමන් ලොකු වරදක් කරලා තියෙන්නේ අද බලන්නේ එහෙම අය තමන්ගේ ප්‍රශ්න හරියට කියාගන්න බැරුව කොච්චර අසරණ වෙලා තියෙනවද හිතේ තියාගෙන ඉන්න බැරුව ඒ ප්‍රශ්න සමහර අයට කියලා විවිධ විවිධ ප්‍රශ්න වලට ජීවිතේ සමහර අය මුහුණ පාලා තියෙනවා හරියට අර කබලෙන් ලිපට වැටිච්චා වගේ සමහර අය ඒ ප්‍රශ්نين තවත් ප්‍රශ්නයකට තව කෙනෙකුට තමන්ගේ ප්‍රශ්නේ කියලා ඇති කරගෙන තියෙනවා මේ හේතු හැම එකක්ම අර උසස් ආචාර ගෝචර සම්පන්න ගති අපි ළඟ නැතිකම බුදුරජාණන් වහන්සේගේ ශාසනී පිංගුතුනි වැරදි කරපු වැරදි කරලා එන කෙනාට මේ ශාසනී තුල පවතින බාධා කරලානේ හිතන්න අඟුලිමාල මහරහතන් වහන්සේ කොයිතරම් අපරාධයක් කරපු කෙනෙක්ද හැබැයි උන්වහන්සේටත් මේ ශාසනයේ දොර විවර වුණා එනම් මේ සමාජී අපි ළඟ තිබෙනවා එක කෙලෙස් ධර්මයක්
තවකිනි කරන වැරදි අහන්න හරි ආසයි අපි සමහරලාට කියන්නේ ඔය උපදූප අහනවා කියලා ඒක එක්කිනාගේ විස්තර අහන්නේ හොඳ දේවල් නෙවෙයි ඔවුන්ගේ ජීවිතවලට වැරදිච්ච දේවලුයි අපි අහන්නේ හොඳ දේවල් අහන්න අපි කැමති නෑ දියුණු වෙච්ච සාර්ථක වෙච්ච විභාග වලින් හොඳ ප්‍රතිඵල ලැබපු හොඳ රැකියාවක් කරන හොඳ පඩියක් හම්බෙන හොඳ නිලතරයක් දරන ඒව අහන්න කැමති නෑ වැරදිච්ච ඒව අහන්න කැමති ඒව අහලා ඒව තැන් තැන් වල ගිහලා විවේචනය කරනවා ඒ තරම් මානසික මට්ටම පහත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ පිංගුතරි මේ ආචාර ගෝචර සම්පන්න ගති ලක්ෂණ අපි ළඟ නැති නිසා එන මේ ආචාර ගෝචර දියුණු කර ගැනීම ඉතාම වැදගත් පිංගුතුනි මම ඒකයි ඔබට මේ පුන පුනා මතක් කරන්නේ කෙනෙක් තමන්ගේ ළඟට ආවම එක පාටම තමන්ට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ඉටු කරගන්න එපා දුක සැපහන්න කොහොමද හොඳින් ඉන්නවද කොහොමද සනීපෙන් ඉන්නවද මෙහිම ප්‍රශ්න කරන්න එහෙම ප්‍රශ්න කරලා සමහර වෙලාවට තමන්ගේ කතාව ඔහුට යම් හිතේ බරක් තියෙනවා නම් ඒක නිදහස් කරගන්න පුළුවන් කමක් ලැබි අනිත් එක තමයි අපි ධර්මයේ අහන මේ ශ්‍රාවක පිංගුතුන් ජීවිතේ තමන්ගේ තුල ගුණධර්ම දියුණු කරගැනීමේ වැදගත්ම දෙයක් තමයි කෙනෙකුගේ අඩුපාඩුවක් දැක්කම ඒක තැන් තැන් වල විවේචනය කර කර යන්න එපා කෙනෙක්ගේ ප්‍රශ්නයක් තමන්ට කිව්වම තමන්ට ඒකට විසඳුමක් දෙන්න බැරි නම් ඒක ඒ මොහොතේම අයින් කරලා දාන්න හිතින් වැරදි කාර්යයකසේ ඔහු දිහා බලන්න එපා ඔබ තව කෙනෙකුගේ දිහා වැරදි කාර්යයක් ලෙස දකිනවා නම් ඔබම හිතන්න ඔබ තාම ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ කියලා මම අර නිතරම මතක් කරන කරුණක් තියෙනවනේ අද කාලේ සමහර වෙලාවට ওই විවිධ දුස්සීල භික්ෂුන් වහන්සේලාගේ දුස්සීල ක්‍රියාකාරකම් අලජ්ජී ක්‍රියාකාරකම් අපි සමාජයේ ඇතැම් තැන්වල දකිනවා සමහර ලාවට ඌ අරගෙන අපිටත් පෙන්නනවා බලන්න කොමී හාමුදුරල කරන දේවල් ඒක එහෙම කියලා නතර කරන්නේ ඊ අතරේ ඔවුන් හොඳ කෙනෙක් බවට පත් වෙන යනවා මේවා දකිනකොට අපිට බුදුදහමත් එපා වෙනවා කියලා එහෙම හිතනවා නම් ඒ කියන කෙනාගේ දුර්වලතාවය මොකද ඒ කෙනා මේ බුද්ධ ශාසනයට ආවේ ඔය කියන හාමුදුරු නිසා නෙවෙයි උනොයි ඒ හාමුදුරුවෝ නිසා නම් මේ බුදුදහමට ආවේ එව නැත්නම් මේ බුදුදහමේ මුල ඒ හාමුදුරුවෝ නම් මේ බුදුදහමේ නිර්මාතෘවරයා ශාස්ත්‍රූවරයා ඒ කෙනා නම් අන්න ඔබ අපහැදුනාට කමක් නැහැ භාග්‍යවතුන් වහන්සේ හරියට දැකලා නැතුව ධර්මය හරියට අවබෝධ කරගන්න නැතුව සංඝ රත්නේ ගුණ හරියට අවබෝධ කරගන්න නැතුව මේ කිනිකි දින්නගේ ක්‍රියාකලාපෙන් ඔබ බුදුදහම මනිනවා නම් ඔබ බුදුදහම විවේචනය කරනවා නම් පිඟුතුනි ඒක ඔබ තුල තියෙන අඩුපාඩුව. අන්නේ අඩුපාඩුව තමන් හදාගන්න. හරියට ධර්මයේ දැකපු කෙනෙකුට කවදාවත් ඒව දැක්කයි කියලා බුදුදහම ගැන පහදින්නේ. තව තව මේ සංසාරයට බය වෙනවා. අනේ මේකිනා මේ වගේ දියක් කරා තව සංසාරේ කොච්චර කල් යනකම් මේක ගෙවන්න වේද කියලා සිතුවිලි තමන්ගේ හිතට ඇති වෙලා තමන්ට බයක් ඇති වෙනවා තමන් ගැන. එහෙම පිඟුතුනි අපේ ශාසනයේට ධර්මය අවබෝධ කරගෙන ඇවිල්ලා ධර්ම අවබෝධ කරගෙන මාර්ගඵල ලැබලා සසරින් එතර වෙච්ච අය ඕන තරම් ඉඳලා තියෙනවා. තව කෙනෙකුගේ දියක් දැකලා. අර යසෝජ කියලා දීවරෙක් හිටියා. කපිල කියලා මත්සීකුගේ අතීත භවයේ කරපු කර්මයක් බුදුරජාන් වහන්සේගේ බුදුමමින් අහලා. කපිල මත්සයා පෙර කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලේදී මේ ධර්මය හොඳට කටපාඩම් කරලා දරවසක් බණක් වරද්දලා කියනවා ඒ කරපු කර්මය නිසා අවීචී ඉඳලා මාළුවෙක් වෙලා ආයි අවීචීට ගියා අපේ භාග්‍යතුන් හන්සේ මේ කාරණා මතක් කරාම ඒක අහපු ඒ මාළු අල්ලගෙන ආපු යසෝජ කියලා දීවරයට මේ සසර ගැන පුදුම බයක් ඇති වුණා ඒ මාළුව ගැන අපහැදුනෙත් නේ ඒ හාමුදුර පෙර ජීවිතේ ගත කරපු ජීවිතේ ගැන අපහැදුනෙත් නේ තමන්ට සසර ගැන බයක් ඇති වුණා එහෙනම් මේ දේවල් දිහා දකිනකොට තමන්ට ඇති වෙනවන යම් කිසි කලකිරීමක් එනම් ඔබ තාම ධර්මයේ දැකලා නැහැ. ඒ ඇයට දෙන්නේ තියෙන එකම දේ තමයි තව හොඳට ධර්මයේ කියවන්න. තව හොඳට තිසරණ සරණ යන්න. ওই භාවනා කරන ගැඹුරු කරුණ ඉගෙන ගන්න කලින් ඉස්සර වෙලාම මේ ත්‍රිපිටක අට කතා හොඳට ඉගෙනගෙන ඉන්න. නැත්තම් ඔය අලජ්ජී දුස්සීලය නෙවෙයි ඔබත් යන්නේ කියන තැනටම තමයි. ඒත් තවත් කායිකවත් කර්ම අපිට ගෙවනව කියලා සසර ක්‍රමවේදයක් නැහැ. තමන් කරන දේ තමයි තමන්ට ගෙවන්න තියෙන්නේ. එනිසා මම මේ කියන්නේ ඔබට තමන්ගේ අඩුපාඩුකම් තව කෙනෙකුගේ ගිනුම් වලට දාලා තමන් පිරිසුදු වෙන්න හදන්න එපා. හැබැයි අද සමාජය ඉස්සරහා තමන්ට පිරිසුදු වෙන්න පුළුවන් වෙයි.
නමුත් හොඳට මතක තියාගන්න ඔබට පින්වතුනි සංසාරේ ඔය ටික කොහොම ගෙවන්න වෙනවා මෙන්න මේ භයානක බව හිතේ දරා ගන්න ඔබ තාම සෝවන් වෙලා නැත්තම් ඔබ තාම සකදාගාමි වෙලා නැත්තම් ඔබ අනාගාමි ඔබ අරහත් වෙලා නැත්තම් ඔබ සසරට තාම වග කියන කෙනෙක් ඔබ වෙනුවෙන් නිරේ දොර ඇරලා තියෙනවා මම වෙනුවෙන් නිරේ දොර ඇරලා තියෙනවා මම සෝවාන් වෙන තාක්කල් මගේ ජීවිතේට මට රක්ෂණාවරණයක් දී ගන්න බෑ. එහෙම ඉකි අපි සමාජී ඇතැම් දේවල් වලින් අපේ තියෙන ගුණධර්ම නැති කරගන්නව නම් අපි දුරුගුණ ඇති කරගන්නව නම් එහෙනම් අපි තුලම තමයි දුර්වලතාවය වැඩෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණාවල් මේ ආචාර ගෝචර සම්පන්න කියන කාරණා මම නිතරම මතක් කරන අපේ පිංගුතුට මුකුත් නිසා නෙවෙයි මෙව දියුණු කරගන්න. කෙනෙකු කෙනෙකුට තමන් කතා කරන වචන වලින් ඒ කිනාගේ හිත නිවෙන්න කතා කරන්න. තමන්ගේ කෙලෙස් හිත හිතේ තියාගෙන කතා කරන්න එපා. තමන් උසස් කරලා ඒ කිනාව පහත් කළා කතා කරන්න එපා. මේව නිතර නිතර තමන්ගේ හිත තුල පරීක්ෂා කර කර බලන්න. එතකොට තමයි තමන්ට මේ ධර්මයේ තුලින් දියුණුවක් ලැබෙන්නේ. එනම් මේ ආචාර ගෝචර සම්පන්න බව පිංගුතුනි ඊටාම වටිනවා. තමන් ඒ ಗುಣධර්ම දියුණු කරගන්නකොට තමන් මේ ලෝකේට අර්ථ සම්පන්න කෙනෙක් වෙනවා තමන් මේ ලෝකේට අර්ථ සම්පන්න කෙනෙක් වෙනකොට දන්නේම නැතුව මේ ලෝකේම තමන්ගෙන් ප්‍රතිඵලයක් ලබනවා හැබැයි කෙනෙක් කැවිල තමන්ව රැවට්ටුවා කියලා සමහරට එහෙම වෙන්න පුළුවන් හොඳ ගති ගුණ පෙන්නගෙන හොඳයි කියලා හිතාගෙන සමහර වෙලාවට තමන්ගේ තියෙන ප්‍රශ්න කියාගෙන සමහරලට තමන්ගේ උපකාරය ඉල්ල ගන්න පුළුවන් තමන්ගෙන් උදව් ගන්න පුළුවන් තමන්ගෙන් මුදල් ගන්න පුළුවන් ඒ කෙනාට එහෙම පිහිට වෙන්න පුළුවන් හැබැයි තමන්ව රවට්ටනවා කියලා හිතනවා නම් ඒක සමහරවල්ලාට තමන් රැවටෙන්නත් පුළුවන් පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඔබ කෙනෙකුට වචනයකින් හෝ උදව් කරන්න ගිහිල්ලා අනේ මම මේ මිනිහයාට මේ බොරුවට නැහුවලා තියෙන කියලා හිතුනොත් ඔබ රැවටෙන්න එපා ඔබ දුක් වෙන්න එපා ඔබගේ ಗುಣධර්ම ටික ඒ විදියටම ඔබ තියාගෙන පොඩ්ඩක්වත් නැති කරගන්න එපා මොකද මේ ජීවිතේ හිතන්න ඔබ කර්මයක් ගෙව්වා හැබැයි සංසාර ජීවිතේ අර රවට්ටපු කෙනාට උවිත වඩා අති දීර්ඝ කාලයක් සංසාරේ දුක් විඳින වෙනවා කියන එක මතක තියාගන්න. කර්මෙන් ගැලවෙන්න අපි කාටවත් බෑ. ඒක අපිට මේ සමාජයේ දැන් මේ සමාජයේ මේ ඇති වෙලා තිබෙන වෙනස් වීමෙන් හොඳට පේනවා. කර්ම වලට අභියෝග කරපු අය දැන් බය වෙලා ඉන්නවා. Tamante koi vilavi maraneyida kiyala. එලියකට පහලියකට බහින්නේ වැඩක් කරන්නේ නැ කෙනෙක් මුණ ගැහෙන ඉකිතා වටිනවා මේ වයින් ගැලවෙන්න නමුත් තමන් තුළ භයානක බවක් හිත ඇති කරගෙන තියෙනවා බය වෙලා තියෙන මොකටද මරණයට හැබැයි මේ රෝගෙන් ආරක්ෂා වීමට අපි ඒ සෞඛ්‍ය පිළිවෙත අනුගමනය කරන්න ඕන ඒක නොකරොත් ඒක අඥානකම නමුත් මම මේ කියන්නේ බොහෝ දෙනෙක් ඉන්නවා බයටපත් වෙලා ඇයි තමන් දන්නවා තමන් ජීවත් වෙච්ච විදිය තමන් දන්නවා තමන් දැන් මරුණම යන්න ඉන්න තැන නමුත් ඉන්නකන් තමන්ට බලය තියෙනකන් තමන්ට කායික ශක්තිය තියෙනකොට තමන් කරේ සසරට අභියෝග කළා. කර්ම කියල එකක් නේ. අපායවල කියල එකක් නේ. දිවි ලෝකේ කියල එකක් නේ. ඌව මිනිසු හදාගත්තු දේවල්. අපි සසරට අභියෝග කරනවා කියන්නේ කවදාරි දවසකේ දේවල් අපිට විඳලම තමයි දැක ගන්න ලැබෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණාවල් අපි ජීවිතේ පුළුවන් තරම් පුරුදු කර ගන්නට ඕන. ඒතර මම මේ මතක් කරේ පිංගුතර අපේ රතවිනීත සූත්‍රේ මිනි මෙතනදී පැහැදිලි කරා බුදුරජාන් වහන්සේගේ ළඟට ආවා ඒ භික්ෂුන් වහන්සේලා සෝදුක් විමසලා බුදුරජාණන් වහන්සේ පිරිසගෙන් ප්‍රශ්නයක් අහනවා මොකක්ද අහන ප්‍රශ්නේ මහණෙනි කිඹුල්වත් නුවර දසකතා ලාභී අන්නයව දසකතාවන්හි සමාදම් කරවන භික්ෂුව කවුද කියලා අහනවා ඒ පිරිස කොම එකට එකතු වෙලා කියනවා ස්වාමීනි මන්තානි පුත්ත මහරහතන් වහන්සේ කියලා හරියට මොන වගේද අට කතාව විස්තර කරනවා මොනරු රැලක් එකට එකතු වෙලා මහ හඬක් නගනකොට එකම හඬක් නැගින්නාසේ සියලු දිනාගේම මුවින් නැහුනේ මන්තානි පුත් මහ රහතන් වහන්සේ කියන වචනේ අපේ භාග්‍යතුන් වහන්සේ අන්නේ ඒ මන්තානි පුත් මහ රහතන් වහන්සේ තුල තිබෙන මේ ශාසනයේ භික්ෂුවක් තුල වර්ධනය කරගත යුතු සිව්වනක් පිරිස තුලම පුරුදු පුහුණු කරගත යුතු විශේෂ ධර්මතා 10ක් පැහැදිලි කරනවා ඒක තමයි මේ දසකතා. ඒකේ පළවෙනි කාරණාව අපි විස්තර කරගෙන යන්නේ පළවෙනි කාරණාව තමයි අපිච්ච කතා. තමන් අල්පේච්ච වෙනවා අන් අයව අල්පේච්ච භාවයට පත් කරන්න උනන්දු කරනවා.
තොටි අල්පීච්ඡ භාවය අපි පැහැදිලි කරා කරුණු හතරක් යටතේ තියෙන්නේ මොකද්ද අත්‍රිච්ඡතා පාපිච්ඡතා මහිච්ඡතා අල්පීච්ඡතා කියන තැන එතකොට මේ අල්පීච්ඡතාවය කියන එක තවත් කොටස් හතරකට විස්තර කරනවා කොහොමද අල්පීච්ඡ වෙන්නේ ප්‍රත්‍යපිලිබඳ අල්පීච්ඡ වෙන්න ඕන තමන්ට දායකයෝ දෙන ප්‍රත්‍ය කොහොමද තමන් බාරගන්නේ කියලා අල්පීච්ඡ වෙන්නට ඕන ඊළඟට දුතාංග පිළිබඳ අල්පීච්ඡ භාවයක් ඇති කරගන්නට ඕන උණු දුතාංග පිළිබඳ අල්පීච්ඡ භාවයක් ඇති කරගත යුතු කියන කාරණාව යටතේ අපි තවත් දේශනාවක් ආරම්භ කරා එතනදීම දුතාංග 13 පිළිබඳ විස්තර කරන්න මොකද අපට මේ වගේ දේශනාවක් ඉදි තමයි ඒ වගේ මාත්‍රිකාවක් මුණගැහෙන්නේ මේක දේශනා කරන්න ඒ නිසා මම හිතුවා මේ දේශනාව අතරතුරම ඒ කාරණාව අති විශේෂ නිසා පැවිදි වෙච්ච අපිටත් ගිහි වෙච්ච ඔබටත් ඉතාම වටින ධර්ම කරුණු රසක් අන්තර්ගත වන වටින කාරණාවක් නිසා මිනිමි දුතාංග පිළිබඳ වෙනම විස්තරයක් කරන්න මම දන්නවා මේ දේශනා මාලාව එවැනි මාත්‍රිකා තුලේ තවත් දීර්ඝ වෙනවා කියලා නමුත් අපි අනුපිළිවෙලට මේ ධර්මයේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා ditthiyavas uppati vidda කියන ක්‍රමයට ඉගෙන ගනිමු. එහෙම ඉගෙන ගත්තොත් පින්ඔතින අපට සැබෑවට මේ බුදුසසුන සුල ප්‍රතිඵලයක් ලබා ගන්නවා වෙනවා. නැත්නම් අපි හැමදාම එකම තැන ඉඳගෙන එකම කරුණාහා ඉන්නේ. අම්මා තාත්තර සලකන හැටි, වැඩිහිටියන්ට ගරු කරන හැටි, අපි කොහොමද ධාර්මිකව මුදල් හම්බ කරන්නේ, ඒව කොහොමද කලමනාකරණය කරන්නේ, අපි හැමදාම එකම තැන ඉන්නේ නැතුව අපි මිත්‍රින් යහා පැත්තට පියවරක් තබමු. ඒ නිසා මම දන්නවා මේ දේශනා මාලාව එක දිගටම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒ අයට තව තවත් උනන්දු ඇති කරවන්නයි මේ කාරණාවල් මම මේ විදියට කඩ කඩ දේශනා කරන්නේ මොකද එක පැයක් තුල මේ දේශනාවල් කරාට මිතරම් විස්තර ගොඩක් අපට සාකච්ඡා කරගන්න වෙලාව මදි වෙන නිසා ඒ නිසා අපි දුතාංග පිළිබඳ කතා කරන්න මේ මොහොතේ අවස්ථාවක් ලැබිච්ච නිසා අපි අවස්ථාවක් කරගත් දුතාංග 13 පිළිබඳ විස්තර කරන්න ඒ ආකාරයට අපි මේ වෙනකොට රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන දේශනාවල් පහක් දේශනා කළ අවසන් කළා තියෙනවා අද 6 වෙනි දේශනාවේ අපි මේ වෙනකොට දුතාංග 3ක් කතා කරලා ඉවර කරලා අද 4 වෙනි දුතාංගයයි පිඟුතුනි විස්තර කරන්න තියෙන්නේ අද 4 වෙනි දුතාංගය මේ වෙනකොට අපි දුතාංග 3ක් සාකච්ඡා කළා පංසකූලිකංගය තිචීවරකංගය පින්දපාතිකංගයේ කියන දුතාංග 3 ඊළඟට අද සාකච්ඡා කරන්න තියෙන්නේ සපදානචාරිකංගයේ කියන දුතාංගය ඊළඟට තවත් දුතාංග 6ක් තියෙනවා ඒකාසනිකංගය පත්තපිඩිකංගය කළුපච්චා බත්තිකංගය ආරඤ්‍යකංගය රුක්කමූලිකංගය අබ්බෝකාසිකංගය සෝසානිකංගය යථාසත්තනිකංගය නේසජ්ජිකංගය කියලා තවත් පින්වතුනි දුතාංග පැහැදිලි කරලා තියෙනවා එමනම් අද 4 වෙනි දුතාංගේ පැහැදිලි කරන්නේ දුතාංග 13 ඒ තමයි සපදාන චාරිකංගය මේ සපදාන චාරිකංගයේ කියන දුතාංගයත් පිංගතුණි අර කලින් දුතාංග වගේමයි ඒකත් සමාදන් වෙන තියෙන වාක්‍ය දෙකක් තියෙනවා දෙකෙන් එකක් කියලා අපි මතක් කරා මේ දුතාංග කියන්නේ මොනවද දුතාංග කියන්නේ දූත කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරනවට කෙලෙස් හැර දානවට කෙලෙස් නැති කරලා දානවට දූතයෝ කියලා සඳහන් කරා. ඒතර මිනිමි දූතයන් ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමට කෙලෙස් කපා හරින්න දක්වන අංගයන් වලට තමයි දුතාංග කියලා කියන්නේ. ඒ මංග 13ක්, ඒ අංග 13න් 4 වෙනි එක තමයි සපදානචාරිකංගය කියලා කියන්නේ. එතනදී මේ දුතාංග සමාදන් වෙනකොට මම මතක් කළා බුදුරජාන් වහන්සේ ළඟදී, අග ශ්‍රාවකයන් වහන්සේ ළඟදී, අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේලා ළඟදී, මහා රහතන් වහන්සේලා ළඟදී රහතන් වහන්සේලා ළඟදී එහෙම නැත්නම් අනාගාමී සකදාගාමී සෝවන් වහන්සේලා ළඟදී එහෙමත් නැත්නම් දුතාංග සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් ළඟදී මියාදී වශයෙන් අනුපිළිවෙලක් දේශනා කරා ඔන්නෝය අනුපිළිවෙලට ඉන්න කෙනෙකුගෙන් දුතාංග සමාදන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යම් කිසි තැනකට ගිහිල්ලා මෙන්න මේ වාක්‍ය දෙකෙන් එකක් කියලා දුතාංගේ සමාදන් වෙන එතකොට සපදානචාරිකංගේ දුතාංගේ සමාදන් වෙනකොට පිංගුතුනි සමාදන් වෙන තියෙන්නේ ලෝලුප්පචාරං පටික්කිපාමි එහෙම නැත්නම් සපදානචාරිකංගං සමාදියාමි ලෝලුප්පචාරං පටික්කිපාමි කියලා කියන්නේ පිංගුතුනි එතන අර්ථය සඳහන් කරනවා තෘෂ්ණාදීන් ගෙපිලිවලින් ඉක්මේ පිඬු සිඟීම හැරපියමි එහෙම නැත්නම් සපදානචාරිකංගං සමාදියාමි කියලා කියන්නේ සපදානචාරිකංගේ සමාදන් වෙමි කියන අර්ථය
අපි බලමු මොකද්ද මේ සපදාන චාරිකංගී කියලා කියන්නේ. සපදාන චාරිකංගී කියලා කියන්නේ පින්වතුනි, ඔන්න යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් දැන් මේ දුතාංගයේ සමාදන් වුණාම උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේගේ ගමේ, කියන්නේ උන්වහන්සේ වැඩ ඉන්න පන්සලේ ඉඳලා දැන් සාමාන්‍යයෙන් පින්වතුනි මේ ගාමාන්තර කියලා කියන්නේ ඇත්තටම ගමේ කෙළවර තියෙන පන්සල තමයි ගාමාන්තර විහාරය කියලා කියන්නේ. ඉස්සර පන්සල් හදද්දී ඒ වගේ සැලසුමකට තමයි භාග්‍යතුන්න්සේ අනුදැන වදාරලා තියෙන පන්සල් හදන්න. ඒ වගේම තමයි ආරණ්‍ය කියලා කියන්නේ ගමින් ඉහා කැලේ ඇතුලේ තමයි ආරණ්‍ය තියෙන්නේ. එතකොට ඔන්න ඔය ලක්ෂණ දෙකෙන් තමයි ගාමාන්තර ආරණ්‍යක කියලා මෙන්න මේ පන්සල් දෙක හැදෙන්නේ. විහාර දෙක හැදෙන්නේ. එතකොට ගමේ කෙළවර ගාමාන්තර ගමේ කෙළවරේ තමයි පන්සල තියෙන්නේ. ආරණ්‍යක කෝතින් කැලේ ඇතුලේ. එතකොට මේ ගමේ කෙළවරේ ඉන්න මේ හාමුදුරුව මේ සපදාන චාරිකංගයේ සමාදන් වෙච්ච හාමුදුරුව උන්වහන්සේ ගමට පිඬු පිනිස වඩිනවා. දැන් ගමට වඩිනකොට උන්වහන්සේ පිංගතුනි තමන් යම් කිසිත් ගම ඇතුල් වුණා නම් ගමට යම් තැනකින් එතන ඉඳලා තියෙන හැම නිවසකම පිණ්ඩපාතේ වඩින්නට ඕන. එක ගයක්වත් මග අරින්න බෑ. අන්න ඒකට තමයි සපදාන චාරිකංගී කියලා කියන්නේ. මම නැවතත් කියන්නම්, පිණ්ඩපාතේ වඩිනකොට මේ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේ ගමට ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට උන්වහන්සේ යම් තැනකින් ඇතුල් වෙනවා නම් ඔන්න ඒ ඇතුල් වෙන තැන ඉඳලා තියෙන ගෙවල් තියෙනවා නම් ඒ පටන් ගන්න හැම ගෙදරකම පිණ්ඩපාතේ වඩින්නට ඕන. එරි යම් ප්‍රමාණයට උන්වහන්සේට පාත්‍රයට ලැබෙන තාක්කල් පිණ්ඩපාතේ වඩින්නට ඕන යම් ප්‍රමාණයට. අන්න ඒ අනුපිළිවෙලින් පිණ්ඩපාතේ වැඩිම, එහෙම නැත්නම් ගෙවල් කුලයන් මග නොහැර වැඩිම තමයි පිංඔතුනි මේ සපදාන චාරිකංගී කියලා කියන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මොකද්ද මේ තුනේ ලැබෙන ප්‍රතිඵලය කියලා. පිංඔතුනි හිතා ගන්නවත් බැරි උසස් ආකාරයේ ආනිසංස ගණනාවක් පිංඔතුනි මේ සපදාන චාරිකංගී තියෙන දුතාංගේ තියෙනවා. මේක දුතාංග අතර ඉතාම දුෂ්කරම දුතාංගයක්. මීට වඩා දුෂ්කරේවත් තියෙනවා. වඩාත්ම දුෂ්කරම දුතාංගයක් තමයි මේ සපදාන චාරිකංගී කියලා කියන්නේ. මොකද මේ දුතාංග සමාදානයේදී තමන්ගේ හිතත් එක්ක තමයි විශාල ගනුදෙනුවක් මෙතන වෙන්නේ. ඒක ආනිසංස පැහැදිලි කරද්දී අපේ පින්වතට පැහැදිලි වේවි. දැන් එහෙම යම්කිසි ගමක යම්කිසි වීතියක වඩිනකොට උන්වහන්සේට මග හරින්න පුළුවන් වීති තියෙනවා. මග හරින්න පුළුවන් ගම් තියෙනවා. මග හරින්න පුළුවන් ගෙවලුත් තියෙනවා. ඒ මොනවද මග හරින්න පුළුවන්? අපි හිතමු යම්කිසි වීතියක් තියෙනවා. ඒ වීතියේ ඉන්නේ බොහොම රළු මිනිස්සු. තිසරණ සරණ නැති, ශ්‍රද්ධාවක් නැති, දන් දෙන්න කැමැත්තක් නැති ගම් තියෙනවා නම් අන්න ඒ ගම් මග හරින්න පුළුවන්. ඒ වගේ බාධා සහිත ගම් මග හරින්න පුළුවන්. උපද්ද්‍රව සහිත ගම් මග හරින්න පුළුවන්. ඊළඟට උපද්ද්‍රව සහිත වීති මග හරින්න පුළුවන්. උපද්ද්‍රව සහිතව තියෙන කුල ගෙවල් මග හරින්න පුළුවන්. ඉගෙන සමහර ගෙවල් තියෙනවා තිසරණ සරණ නැති, සද්ධාවක් නැති, දන් දෙන කැමැත්තක් නැති, සමහරලාට වෙනත් ආගමක් දරන, වෙනත් මතයක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලාට ඒ වගේ ගෙදරකට වැඩියම පිණ්ඩපාතේ නොලැබෙන්න පුළුවන්. අන්න ඉවෙනි ගෙවල් වලට වඩින්න නැතුව ඒ ගෙවල් මග හරින්න පුළුවන් මේ සපදාන චාරිකංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට. හැබැයි උන්වහන්සේට පිංඔතුනි අනිත් යම් තැනක ගෙදරක් තියෙනවා නම් ඉතාම අල්ප ප්‍රමාණයේ ගෙදරින් දෙන්නේ. අපිටම ගොඩාක් තියෙනවා බොහොම පොඩ්ඩයි දෙන්නේ. එහෙම නැත්නම් ගොඩා බොහොම පොඩ්ඩයි තියෙන්නේ කටුක රළු ආහාරයක් තමයි ගෙදරින් දෙන්නේ. සමහර වෙලාවට ගොඩාක් තියාගෙන පොඩ්ඩක් දෙනවා නම් යම් ලෝභයක් තියාගෙන දෙන්නේ. නමුත් ඒ පොඩ්ඩ හරි දෙනවනේ. සමහරලාට ඒ වගේ ගෙවල් වලට පිණ්ඩපාතේ වඩින අකමැති වෙන්න පුළුවන්. නමුත් වඩින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ගෙදරදී පිණ්ඩපාතේ මග හැරියොත් මේ සපදාන චාරිකංගේ කැඩෙනවා. අපි තුම සමහර ගෙවල් තියෙන බොහොම දුප්පත්. නමුත් සද්ධාව බලවත්. තමන්ට තියෙන ප්‍රමාණයට ආහාරයක් දෙනවා. සමහර වෙලාවට ගන්න ආහාර ඉතාම රළු වෙන්න පුළුවන්. හොඳට ලුණු නැති වෙන්න පුළුවන්. හොඳට රසවත් කුළු බඩු තුන පහ ආදිය හොඳට සකස් කරලා ඒව දමලා හොඳට රසවත් සකස් නොකරන ආහාරයක් තියෙන ගෙදරක් වෙන්න පුළුවන්. එහෙම ගෙදරක්වත් මග හරින්නේ නැහැ. මොකද ආහාරයේ නීරස වෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව ඉතාම බලවත්. අන්න ඒ ගෙදරට අනුග්‍රහ කරලා
ඒ গিදරට මේ භික්ෂුව වඩින්නට ඕන. මෙතන සඳහන් කරන්නේ පින්වතුනි, ඒ භික්ෂුන් වහන්සේ එතනින් වඩිනකොට උන්වහන්සේට විහාරෙන් එළියට බැස්සම අතරමගදී යම්කිසි කෙනෙක් එනකොට දානි අරගෙන අපි හිතමු ඔන්න පන්සලට දානි අරගෙන එනවා. පන්සලට දානි අරගෙන එනකොට මේ භික්ෂුන් වහන්සේට කියන ස්වාමීනි මගේ දානි ඔබ වහන්සේ පිළිගන්න කියලා. අන්න ඒ දානි ඉඳලා යම් තැනක යම් ගෙදරක් තියෙනවා නම් දින ගෙදරක් තියෙනවා නම් උපද්රව රහිත තැනක් තියෙනවා නම් ඒ සෑම ගෙදරකටම පිණ්ඩපාතේ වඩින්නට ඕන. අද මේ ගෙදරට වඩිනවා ඒ ගෙදර මග හැරලා අර ගෙදරට වඩිනවා එහෙම කියලා යන්න බෑ. මේ ගෙදරින් හොඳට හම්බ වෙනවා අර ගෙදරින් මේ ගෙදරින් අඩුවෙන් හම්බෙන්නේ අර ගෙදරින් වැඩියෙන් හම්බෙනවා කියලා අර ගෙදර මග හරින්න බෑ. එක ගෙදරක් හරි මග හැරියොතින් පිංගතුනි උන්වහන්සේගේ මේ සපදාන චාරිකංගේ කියන දුතාංගේ කැඩෙනවා. ඒක තමයි මේ සපදාන චාරිකංගේ කියන දුතාංගය සමාදන් වෙනකොට ඒක ක්‍රියාත්මක කරන්න ඕන ආකාරය. දැන් පංසකුලි කංගේ කියන දුතාංගේ සමාදන් වෙන භික්ෂුවට මේ ආකාරයේ දෙයක් නැහැ. මං ඒක කිව්වේ මේක සිතත් එක තියෙන විශාල ගනුදෙනුවක් තියෙන මේ දුතාංගේ සමාදන් වීමේදී. ඊළඟට පිංගතුනි තිචීවර කංග දුතාංගේ සමාදන් වෙනකොටත් මෙවැනි ආකාරයේ දෙයක් නැහැ. ඒ වගේම තමයි පිණ්ඩපාති කංග දුතාංගේ සමාදන් වෙනකොටත් මේ ආකාරයේ දෙයක් නැහැ. උනාසට කැමැති කැමැති තැන්වල පිණ්ඩපාති වඩින්න පුළුවන්. උනාසගේ අරමුණ තමයි පිණ්ඩපාති වඩින එක. කැමැති ගෙවල් මග හරින්න පුළුවන්, කැමැති ගෙවල් වලට යන්න පුළුවන්. කැමැති ගම් මග හරින්න පුළුවන්, කැමැති ගම් වලට යන්න පුළුවන්. හැබැයි පිංගුතුනි මේ සපදාන චාරිකංගේ කියන දුතාංගේ සමාදන් වීමේදී තමන්ට කැමැති කැමැති තැන් තෝරගන්න බෑ. යම් තැනකින් එළියට බහිනවා නම්, යම් තැනකින් ගමට ඇතුල් වෙනවා නම් ඇතුල් වෙන තැන ඉඳලා යම් ගියක් තියෙනවා නම් ඒ පටන්ගත්තු තැන ඉඳලා තියෙන ගෙවල් වලට යන්න ඕන. තෝරා බේරාගෙන යන්න බෑ. ඒක තමයි මේ දුතාංගේ ස්වභාවය. ඒතර මේ දුතාංගයේ පින්වතුනි අර කලින් දුතාංග වගේම පින්වතුනි තියෙන මට්ටම් තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා මට්ටම් තුනක් තියෙනවා. උත්කෘෂ්ඨ මට්ටමට මේක රකින්නවා කියලා කියන්නේ පින්වතුනි දැන් මේ දුතාංගයේ සමාදන් වෙලා පින්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේට පසුපසින් ඇවිල්ලා දන් පූජා කරන්න පුළුවන්, ඉදිරියෙන් ඇවිල්ලා දන් පූජා කරන්න පුළුවන්. එහෙම නැත්නම් භෝජනාගාරයකට ගිහිල්ලා අර පින්ඩපාත දුතාංගය පැහැදිලි කරානේ. භෝජනාගාරයකට ගිහිල්ලා පාත්‍රය අරගෙන දානි ගෙනලා පූජා කරන්න පුළුවන්. මේ උත්කෘෂ්ඨ ලෙස රකින්න භික්ෂුන් වහන්සේට එහෙම දානයක් බාර ගන්න බෑ. ඒක තමයි උත්කෘෂ්ඨ මට්ටමට රකින්නවා කියන්නේ. උන්වහන්සේට යම් ගෙදරකට ගිහිල්ලා ඒ දොරකොඩ ඉදිරියේදී පාත්‍රය ඉල්ලගෙන ගිහිල්ලා දානය පූජා කරනවා නම් අන්න ඒ දානේ තමයි පිළිගන්න පුළුවන්. මෙතන සඳහන් කරනවා මේ දුතාංග පූර්ණේදී කාශ්‍යප මහරහතන් වහන්සේට සමාන කෙනෙක් නැහැ කියලා. මේ දුතාංග සමාදානයේදී කාශ්‍යප මහරහතන් වහන්සේට සමාන කෙනෙක් නැහැ. උන්වහන්සේම තමයි මේ දුතාංග සමාදානයේදී උත්කෘෂ්ඨ ලෙසම රැකලා තියෙන්නේ. එකට අර ධර්මයේ එක කතාවක් තියෙනවා. මේ කාශ්‍යප මහරහතන් වහන්සේ දවසක් නිරෝධ සමාපත්තිය සමවැදිලා නැගිටලා බලනවා මම අද කාටද අනුග්‍රහ කරන්න කියලා. උන්වහන්සේ ඒ වෙලාවේ හිතනවා මම බොහොම දුප්පත් කෙනෙකුට අනුග්‍රහ කරන්න තිබුණා නම් හොඳයි කියලා. උන්වහන්සේ බොහෝ අවස්ථාවන් වල ඒක කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ හැබැයි දැන් උන්වහන්සේට පුළුවන් ඉර්ධියෙන් බලන්න. හැබැයි බලල වැඩියොතින් මේ දුතාංගේ කැඩෙනවා. කියන්නේ කාශපහමුදුරෝ මේ දුතාංගයේ සමාදන් වෙලා ඉන්න නිසා උන්වහන්සේට ඥානින් බලල ඉර්ධියෙන් බලල පිංගුතිනි වඩින්න බෑ. එතකොට උන්වහන්සේ හිතනවා මම අද දානීය ඉතාම දුප්පත්ම කෙනෙකුගෙන් බාර ගන්න තියෙනවා නම් හොඳයි කියලා වඩිනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරන්නේ ඒක. දැන් එහෙම යනකොට උන්වහන්සේට ශක්‍රදිවියෝ පිංගුතිනි තමන්ගේ බිරිඳ වෙච්ච සුජාතාවත් එක්කරගෙන මාර්ග ඉදිරියේ බොහොම කටුමැටි ගහපු ගෙදරක් හදාගෙන මවාගෙන පොල්ලතු වලින් තිමෙන තැන් වගේ තියෙන නිවසක් හදාගෙන දිරච්ච බොහොම රළු වෙච්ච අපිරිසිදු වස්ත්‍ර දරාගෙන කබ පෙරාගෙන හොටු පෙරාගෙන කෙල පෙරාගෙන ඒ වගේම රැලි වැටිච්ච සමක් හදාගෙන සුදු හිසකෙසක් දරාගෙන දත් වැටිච්ච මුවක් තියාගෙන දැන් මේ ගෙදරට වෙලා ඉන්නවා. තාම දුප්පත් කෙනෙක් හැටියට ඉන්නේ. දුර තියාම දැකලා කාශ්‍යප හාමුදුරේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. වැඩලා ඒ ගෙදරින් දානීය බාර ගන්නවා. පිංගතුනි කාශ්‍යප හාමුදුරෝ ඒ පිණ්ඩපාතය බෙදලා ඉවර වෙලා දැන් චක්‍රදේවියොත් බොහොම වංචාවක් තමයි එතන කරන්නේ. මොකද දන්නව දානීය ප්‍රතිඵලය.
තේවිලාවේදී කාශ්‍යප හාමුදුරුව මේ අවස්ථාවේදී මේ දානය පිළිගත්තා. පිළිගන්නකොට කාශ්‍යප හාමුදුරුව බලනවා මේ තරම් දුප්පත් කෙනෙක් මේ දානය පූජා කරේ දානය මේ තරම් සුවඳවත් වෙන්න බෑ. මොකද දානය දුන්න දිව්‍යමය ආහාර. තිවිවර කරලා බලනකොට දිව්‍යමය ආහාර. එතකොට ඒ වෙලාවේ තමයි දැනගන්නේ මේ කවුද මේ ශක්‍ර දිව්‍ය කියලා. ඒ විලාවේදී ශක්‍ර දෙවියන්ට කාශ්‍යප හාමුදුරුව චෝදනා කරනවා බනිනවා ඔබ දුප්පතාගේ දානය මංකොල්ල කෑවා කියලා. ආන් ඒ විලාවේදී පිංගතුනි කාශ්‍යප හාමුදුරුවට පැහැදිලි කරනවා ස්වාමීනි ඇයි අපි වගේ අයට දන් දෙන්න හොඳ නැද්ද? කාශ්‍යප හාමුදුරුව කියන නුඹලට ඕන තරම් දන් දෙන්න පුළුවන්. ඕන තරම් දන් දෙන අවස්ථාව තියෙනවා. හැබැයි නුඹ දුප්පතෙක්ගේ දානයකුයි මංකොල්ල කෑවේ. ඒ විලාවේ කියනවා ස්වාමීනි ඇයි අපිට එහෙම කියන්නේ? ස්වාමීනි මම දිවි ලෝකේ මම ඉන්න දිව්‍යතලේ මේ මෑත දවසක එක දෙවි කෙනෙක් පහළ වුණා. ඒ දෙවියා ඔබ වහන්සේලාට දන් දීලා ස්වාමීනි විශේෂ ඵලයක් ලැබලා තිනවා මට වඩා දිව්‍ය සම්පත්තිය කෙනා විදිහටම කියනවා. ස්වාමීනි ඔබ වහන්සේලාට දන් දුන් නිසායි ප්‍රතිඵල ලැබුවේ. ස්වාමීනි අපිටත් පින් කරගන්න ඕන කියලායි චේතනා වෙනුයි ශක්‍ර දෙවියෝ ඒ විලාවේදී ආයාචනා කරලා ඒ කාරණාව සමාවිල්ලනවා. නමුත් ඉතනදී වරදක් වෙන්නේ තමන් කැමැත්තෙන් දානීය පූජා කරා විතරයි. එතන උනේ අර දුප්පත් කෙනෙකුට තිබිච්ච අවස්ථාව ශක්‍ර දිවි පැහැරගත්තා. ඉතින් අර එතනදී පැහැදිලි කරන්න එකයි කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් ඔය වගේ අවස්ථා කිහිපයක දන් දීලා තිනවා. දැන් එක ගෙදරක එක බොහෝම වයසක කාන්තාවක් ඉන්නවා. ඇයි මුල් කාලේ ධනවත් වෙලා ඉඳලා දැන් දුප්පත් වෙලා මරණාසන්න වෙලාවේ කාශ්‍යප හාමුදුරුව මේක දැකලා මේ කාන්තාව ඉන්තරට වඩිනවා. එතකොට වඩිනකොට උන්වහන්සේ හැබැයි අර කරුණුකාරණා දැනගෙන වැඩියන්නේ මේ වයසක කාන්තාවක් ඉන්න දුප්පත් කාන්තාවක් ඉන්න තැනකට වඩිනවා. ඇයිගේ ළඟ තියෙන පිලුම් වෙච්ච කැඳ වගේ. ඉතින් ඒ වෙලාවේදී ශක්‍ර දෙවියෝ ඉඳගෙන තැන් තැන්වල අර වගේ දුර්වල ශරීර මවාගෙන ඉන්නවා. නමුත් කාශ්‍යප හාමුදුරුව දකිනවා මේ ශක්‍ර දෙවියෝ කියලා. දානේ බාරගන්නේ අර ගෙදරට මෙල්ල දානේ බාරගත්තා. ඒ විලාවේදී ශක්‍ර දෙවියෝ දුක් වෙනවා. නමුත් අර කාන්තාව දානීය පූජා කරා. ඒ දානීය කාශ්‍යප හාමුදුරුව වැළඳුවා. අර කාන්තාව සුළු මොහොතකට පස්සේ මරණයට පත් වෙලා දෙවලෝ විපදුනා. ඊට ඒ වගේ අනුග්‍රහ කරපු අවස්ථා ගණනාවක් තියෙනවා. ඊට සදාහන් කරනවා විශේෂයෙන් මේ කාශ්‍යප හාමුදුරුවන්ට මීට ජීවිත කිහිපයකට කලින් අම්මා විලා හිටපු කෙනෙක් තමයි ඒ කාන්තාව. ඊට මිනිමේ සපදාන චාරිකංගී කියන දුතාංගය සමාදන් වෙලා හිටපු නිසා තමයි උන්වහන්සේට එවැනි අනුග්‍රහයක් කරන්න පුළුවන් කමක් ලැබුණේ. ඉතින් උන්වහන්සේ වෙනි උත්තමෙන් වහන්සේ නමකට එවැනි දානය පූජා කිරීම ඉතාම ආනිසංස ලැබෙන පින්කමක් කොට සලකන්න පුළුවන්. මෙලොවත් පරලොවත් දෙලොවම සුවපත් කරගන්න පුළුවන් විශාල ආනිසංස ලැබෙන පින්කමක්. එතකොට ඒක තමයි උත්කෘෂ්ඨ ක්‍රමය. ඊළඟ මධ්‍යම ක්‍රමය කියලා කියන අර විදියට පිටුපසින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දානය පූජා කරනවා. ඉදිරියෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දානය පූජා කරනවා. එතකොට එහෙම පූජා කරනවා නම් දානය බාර ගන්නවා. එහෙම නැත්නම් භෝජන ශාලාවකට ගිහිල්ලා ඒ භෝජන ශාලාවේදී පාත්‍ර අරගෙන ගිහිල්ලා දානය පූජා කරනවා. ඉතින් ඒ ක්‍රමයේ බාර ගැනීම තමයි මධ්‍යම ප්‍රමාණය කියලා කියන්නේ. ඊළඟ මුදුක ප්‍රමාණය කියලා කියන්නේ ඒ දවසේ යම් කිසි කෙනෙක් අර පිණ්ඩපාත ක්‍රමයටම ආරාධනා කරලා මේ තමන්ගේ ගෙදරදී එහෙම නැත්නම් කලින් මතක් කරලා තමන්ගේ ගෙදරදී දානය පූජා කරනවා. ඉතින් ඒක මේකේ තියෙන පහළම මට්ටමේ ක්‍රමය මට්ටම. ඉතින් ඒ ක්‍රමයට දානය බාරගෙන බැලදුවොත් ඒක මෘදුක ක්‍රමයට මේ සපදාන චාරිකංගේ සමාදන් වුණා වෙනවා. එතකොට එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි මේ ක්‍රමයට මේ දුතාංගේ සමාදන් වෙන්නේ. ඊළඟට පින්ඔතුනි යම්කිසි භික්ෂුවක් මේ දුතාංගේ සමාදන් වෙච්ච භික්ෂුවක් යම් ගියක් හෝ මගහැරියොත් යන වීථියක ගියක් හරි මගහැරියොත් අන්න ඒ මගහැරපු වෙලාවෙම මේ සපදාන චාරිකංග දුතාංගය කැඩෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේහි ආනිසංස සඳහන් කරනවා පින්ඔතුනි. අද මම මේ ආනිසංසවල එක කොටසක් විතරයි මේ පින්ඔතුන්ට මතක් කරන්න අදහස් කරගත්තේ. මොකද මේ ආනිසංස පැහැදිලි කිරීමේදී ඉතාම වැදගත් කරුණක් මතක් කරන අවස්ථාවක් තියෙනවා. ඒ කාරණා මතක් කරන්න නම් විශේෂයෙන්ම ඒ සඳහා විශේෂ වෙච්ච වෙනම සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව දේශනා කරෝති මං හිතනවා මේ ආනිසංස ප්‍රමාණය පැහැදිලි කරනකොට මේ කාරණාව තවදුරටත් අපේ පිංගොතට අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. ඉතින් මේ ආනිසංස පැහැදිලි කරද්දි කියනවා කිසි කුලයකට නිතර ඇල්මක් දක්වන්නේ නැහැ.
මේ සපදාන චාරිකංග දුතාංගේ සමාදන් වෙච්ච භික්ෂුවට කිසිම කුලයක් එක ඇල්මක් නැහැ. ඒ කියන්නේ දැන් සමහරලාට දානීය බාර ගන්න පින්දපාතේ වඩින ස්වාමීන් වහන්සේලාට උන සමහරලාට නිතර නිතර ඇල්මක් දක්වන කුල තියෙන්න පුළුවන්. අර එක මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා මණිකාර කුලුපගදීස්ස කියලා. ඒ හාමුදුරුවෝ මේ එක මණික් කරුවෙගේ ගෙදරකට අවුරුදු 12ක් එක දිගට පින්දපාතේ වඩිනවා. ඒ රහතන් වහන්සේ නමක් එහෙම ඉන්න පුළුවන්. හැබැයි දැන් ඒක එක මට්ටමක් නේ. ඊටත් වඩා රළු මට්ටමක් තමයි මේ සපදාන චාරිකංගේදී වෙන්නේ. රළු මට්ටම මොකද්ද? මේ පින්දපාතේ වඩින හාමුදුරුවරුන්ට පින්වතුනේ කුලුපග කියලා කෙනෙක් නේ. ඇල්මක් දක්වනවා කියලා කෙනෙක් නේ. මොකද උන්වහන්සේ හැමදාම වඩින්නේ අලුත් ගෙදරකට කියලා හිතාගෙන. මොකද අදිෂ්ඨාන කරන්න බෑනේ මං අදාර ගෙදරට යනවා මේ ගෙදරට යනවා. එහෙම අරමුණු කරන්න බෑ. යම් තැනකින් පටන් ගත්තනම් පටන් ගත්තු තැන ඉඳලම උන්වහන්සේට වඩින්න වෙනවා තෝරා බේරාගෙන යන්න බෑ. ඒ නිසා උන්වහන්සේට හැමදාම අලුත් කුල තමයි මුණ ගැහෙන්නේ. ඒ වගේම තමයි කිසිම තැනකට උන්වහන්සේ ලඟු වෙලා නැහැ. උන්වහන්සේ කිසිම තැනක අයිතිකරුවෙක් වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේ හරියට සඳහන් කරනවා සෞම්‍ය සඳක් වගේ කියලා. මෙනි මේ සෞම්‍ය සඳ චන්දුූපම කියන කාරණාව යටතේ තමයි මේක විස්තර කරලා තියෙන්නේ. සඳකට උපමා කරලා තියෙනවා. මෙන්න මේ කාරණාව තමයි මම සඳහන් කරේ විනම සූත්‍රයකින් පැහැදිලි කරන්න පුළුවන් කියලා. සංයුත්ත නිකායේ නිදාන වග්ගයට අයත් චන්දුූපම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ නිසා මම ඒ සූත්‍රය සම්පූර්ණයෙන්ම ලබන සති දේශනාවේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ තරමටම හරි අපූරු ලස්සන සූත්‍රයක්. පැයක පමණ කාලයක් ඒ සූත්‍රය දේශනා කරන්න කාලය යන නිසා මම ලබන සතියේ එක පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන්නේ මේ සපදාන චාරිකාංගික ආනිසංශයක්. ආනිසංශේ බුදුරජාන් වහන්සේ කාශ්‍යප හාමුදුරන්ගේ ගුණයක් ඉස්මතු කරමින් කාශ්‍යප සංයුක්තේ සංදුනිකයි දෙවෙනි පොතේ නිදාන වග්ගේ කාශ්‍යප සංයුක්තේ පිංඋතුණි විනම සූත්‍රයක් හැටියට දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ දේශනාවටම අදාළ නිසා මම මේ දේශනාව වෙනම අපේ පිංඋතුණට විස්තර කරන්නම්. ඒ වගේම තමයි කුල මච්චරී නැති බව. ඒ කියන්නේ කුල මච්චරී කියන්නේ ඔය මච්චරිය වෙන ආකාර පහක් තියෙනවා. ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, ධම්ම මච්චරිය කියලා පිංඋතුණි මේ මච්චරිය පහක් තියෙනවා. ඒ කියන්නේ ආවාස මච්චරිය කියන්නේ ආවාසයන් කෙරෙහි ඇලීම. තමන්ගේ ඇඳ වෙන කෙනෙකුට දෙන්නේ. තමන්ගේ පාත්‍රය වෙන කෙනෙකුට දෙන්නේ. තමන්ගේ සිවුරක් වෙන කෙනෙකුට දෙන්නේ. තමන්ගේ කුටිය වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඒකට ආවාස මච්චරිය. ලාභ මච්චරිය කියන්නේ ලාභයන් සිව්පස ලාභයන් කෙරෙහි ඇති කරගන්න ඇල්ම. ධම්ම මච්චරිය කියලා කියන්නේ තමන් දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්නේ නැහැ. ඒක තමයි ධම්ම මච්චරිය කියලා කියන්නේ. කුල මච්චරිය කියලා කියන්නේ පින්වතුනි කුලයන් කෙරෙහි ඇලීම. මේ ගෙදර මගේ, මේ කුලය මගේ, ඒ ගෙදර මට කුළුපග නිවසක් කියලා අර තමන් කුලයන් කෙරෙහි ඇලිලා ඉන්නවා. ඒකට කියන කුල මච්චරිය කියලා. එතකොට මේ සපදාන චාරිකංග දුතාංගේ සමාදංගන භික්ෂුවට ඒ කුල මච්චරිය නෑ. ඒ වගේම තමයි සම අනුකම්පාවක් තියෙනවා. හැම කුලයකටම එක සමාන අනුකම්පාවක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි කුලයන් කරා එළෙඹෙන්නේ නෑ. ඒ කියන්නේ තමන්ටර කුළුපග බවක් නැති නිසා ආරාධනාවක් කරනවා. දැන් ඔන්න හෙට ස්වාමීන් අපේ ගෙදර දාණයට වඩින්න. ස්වාමීන් අසවල් දවසේ අපේ ගෙදර දාණයට ඔබහන්සේ වැඩිය යුතුමයි. දැන් අද කාලේ බහුතරයක් ස්වාමීන් වහන්සේලා තියෙන ගැටලුවක්නේ. ඒකේ ඇත්තම එක්තරා ඇලීමක් එතන සඳහන් කරනමුත් ඒක කිලිම ඍජුවම නිවනට බලපානවා කියලා ඒකාන්තයෙන්ම කියන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේගේ කාලෙදී එහෙම දානවලට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා හිටියා. හැබැයි දැන් ඒකත් නැත්තම් ඉතාලම හොඳයි කියලා මේ දුතාංගවලදී කියන්නේ. මොකද දුතාංග සමාදානයේ බුදුහාමුදුරුව අනිවාර්ය කළේ නැත්තේ ඒකනේ. වීරිය වඩන භික්ෂුන් වහන්සේලාට මේක කරගෙන යන්න පුළුවන්. හැබැයි වීරිය දුර්වල, වීරිය අඩු අයට මේක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් මේක වීරිය වඩල කළොත් අන්න ඒ කෙනාට අර මේව නොකර නිවන් දකින්න භික්ෂුවට වඩා ඉතාම ඉක්මනින් නිවන් ලබන්න පුළුවන්. නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. කියන්නේ ඒ නිසා පින්වතුනි මේ කාරණාව ඒ නිසයි වැදගත් වෙන්නේ. දැන් ඒ වගේ ගත්තම ස්වාමීන් වහන්සේලා දැන් මේ දුතාංගේ සමාදන් වෙච්ච හාමුදුරන්ට එහෙම බරක් නැහැ. ඕන වෙලාවක ඕන පන්සලක් අත්හැරලා යන්න පුළුවන්. මේ දුතාංග සමාදන් වෙච්ච භික්ෂුවට ඕන තැනක වැඩම කරන්න පුළුවන්. නිදහසක් තියෙනවා. බැඳිලා නැහැ. දැන් අද ලංකාවේ ගත්තම භික්ෂුන් වහන්සේලාට පින්වතුනි පන්සලක එළියට බහින්න නැහැ. උන්වහන්සේට භාවනාවක් කරන්න නැහැ. උන්වහන්සේට බණක් බලා ගන්න නැහැ. උන්වහන්සේට විවේකයක් නැහැ. උන්වහන්සේට සිල්පද රැක ගන්න බෑ. ඇයි?
උදේ දාන ගේනකොට ඉන්න ඕන දවල් දාන ගේනකොට ඉන්න ඕන ඉතින් ඒවා උන්වහන්සේට බරක් ඇත්තටම දැන් මේ සපදානචාරිකංග දුතාගේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේට අන්නේ එවැනි බරක් නැහැ ඒ වගේම තමයි ආරාධනා ලැබීමෙන් සතුටු නොවන බව ඒ කියන්නේ දැන් තමන්ට අනේ මට අද දාන ලැබෙයිද හෙට දාන ලැබෙයිද අනිද්ද කොහොමද මම දානේ හොයාගන්නේ කියලා උන්වහන්සේට අර එහෙම බලාපොරොත්තුවක් නැහැ ඒ වගේම තමයි භික්ෂාව ගිනත් දීමේ ප්‍රයෝජනයක් නැති බව ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දානේ ගෙනත් දුන්නොත් උන්වහන්සේ ඒක බාරගන්නේ නැහැ ඒක උන්වහන්සේගේ ප්‍රතිපදාවේ තියෙන්නේ කවුරුවත් ගෙනත් දෙන දේ බාරගන්නේ නැහැ කියන කාරණාව ඒ පැතුනොත් උන්වහන්සේ නිදහස් ඒ වගේම තමයි අල්පේච්ඡ භාවයේ ප්‍රධාන අංගයක් තමයි පිංගුතුනි මේ සපදානචාරිකංගය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව මේ විදියට ආනිසංස වශයෙන් දක්වලා තිනු මේ සපදානචාරිකංග දුතාංග සමාදානයේදී එමනම් අපි ලබන සතිය දේශනාවේදී මම අර මතක් කරපු සඳක් වගේ ඒ කියන්නේ චන්දූපම සඳක් වගේ මේ ආනිසංසයක් මේ සපදානචාරිකංග දුතාංගේ සමාදානයේ භික්ෂුන් වහන්සේට තියෙනවා ඒ කාරණාව ඒ සූත්‍ර දේශනාව තුලදී අපි සාකච්ඡා කරනවා ලබන සතියේදී එමනම් අදට කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරන එමනම් අපි රතවීනිත සූත්‍ර දේශනාව මූලික කරගෙන සිදු කරපු 6 වන දේශනාව අද අපි නිමාවටපත් කරනවා එමනම් අපි දුතාංගවල 4 වෙනි දුතාංගේ සාකච්ඡා කළා මන ලබන සතිය දේශනාව ඉතුරු කොටස සාකච්ඡා කිරීමේ අරමුණින් අදට අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන යෙදුන පිංවතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ අම්පාර ගලපිටගල නොම්බර 32-2-1 නිවසේ පදිංචි උයන හේවගේ දයාවති මෑණියන් ඇතුළු පෞලේ දුවා දරුවන් ප්‍රධාන ඥාතිති මිත්‍රාදීන් පිරිස විසුණුයි දායකත්වයේ දරන්නේ. ඒ පිඟුතුම් බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් මාස 3 වන දිනට යෙදෙන උයන හේවාගේ දයාවති මෑණියන්ගේ ජන්මදිනේ නිමිති කරගෙන නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතී තුමියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. වගේම දඬ රෝගාතුරව සිටින පරණමාන ගේ දයාසෙන පියාණන්ටත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම පරණමාන ගේ බන්දුල රත්න පුතුණුවන්ටත් ඒ සිදු කිරීමට નિયમિત හදවත් සැත්කමට ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ශල්‍ය කර්මයෙන් කිසිදු බාධාවක් නැතුව ඊටාම සාර්ථක වේ ශල්‍ය කර්මයේ කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම මල්කාන්ති පරණමාන ප්‍රියන්ත පරණමාන ප්‍රියාණි පරණමාන සරත් පරණමාන සුමිත් පරණමාන රුක්මන් පරණමාන කියන මේ දුවා දරුවන් ඇතුළු ඔවුන්ගේ පවුලට සම්බන්ධ සියලු බිරින්දෑවරුන්ටත් ස්වාමිවරුන්ටත් මුණුපුරු මිනිපිරියන්ටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුලට සම්බන්ධ සියලුම ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටම ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම ධර්මදේශිකානන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම ඒ පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම net fm ආයතනයේ සභාපතිතුමන්ට සාමාන්‍ය අධිකාරතුමන්ටත් ආශිර්වාදේ කරනවා. එවගේම කොරෝනා රෝගියට ගොදුරු වී සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම තමන්නම් මිමිය පරලෝ ගියපු සියලු මීගේ ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගෙම සසර ගමන සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ අවසානයේදී රැස් කරගත්තු උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසන සෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.